අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපේ බලාපොරොත්තු වන්නේ අප මෙතෙක් මාස දෙකකට පමණ ලං වෙන කාලයක් සාකච්ඡා කරන ලද රහත් මගත් රහතන් වහන්සේ පිළිබඳව කළපු ධර්ම සාකච්ඡාවේ අවසාන කොටස සිදු කිරීමටයි. එතකොට අපි අවසාන වශයෙන් ගිය සතියේදී සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සඳහන් වෙන ආකාරයට මජ්ක්‍ධිම නිකායේ අම්බට්ඨ සූත්‍රය පැහැදිලි කරනවා. රහතන් වහන්සේලා තමන්ගේ ඉඳුරංගේ කවර දෙයක් ඇහෙන් දැක්කත් කණෙන් ඇසුවත් ඒ කිසි දෙයක නිමිති ගැනීමක් කරන්නේ නැහැ. ඒව ඇලෙන්නේ නැහැ. ඒවා රූප හැඩියට දකිනවා. ශබ්දයක් ලෙස ඇහෙනවා පමණයි. ඒවා සමග ගැටීමක් වෙන්නේ නැහැ කියන එක. චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි. එතකොට සියලු ඉන්ද්‍රියංගෙන් ඒ ලබන්නා වූ යම්කිසි ඇහින් රූප දකිනවා වගේ ඒ කිසිම ඉන්ද්‍රියකින් ලබන්නා වූ කිසිදු දෙයක් සමග ගැටීමක් ඇලීමක් ඇති නොකර ඒ සිත ශාන්තව නිවීමෙන් යුක්තව පවතිනවා කියන කාරණය. ඉතින් අද අපි එතන ඉඳන් සාකච්ඡා කරමු. එදා මම පැහැදිලි කළා, ප්‍රකාශ කරන්නට යෙදුනා අපි ඊළඟ සතියේදී ගිලන් වූ භික්ෂුවක් විසින් ගිලන් වූ කෙනෙකුන් විසින් කොහොමද නිවන් මඟ සඳහා කටයුතු යොදාගන්නේ කියන කාරණය. එහිදී බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ ගිලාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා, යංකින්චි වික්ඛවේ දුබ්බලං ගිලානං පංච ධම්මාන විජහಂತಿ තස්සේතං පාටිකංකං නචිරස්සේව ආසවානංකයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එතෙන්දී, මහණෙනි, යම්කිසි ගිලන් වූ නැත්නම් රෝගාබාධයන්ට පත් වුණු භික්ෂුවක් හෝ ගිලන් වූ කෙනෙක් පුජ්‍යලේකු යම් මෙම ධර්ම පහ මේ කරුණු පහ අත නොහැර, කියන්නේ එය දිගටම තමාගේ ජීවිතය අවසානය දක්වාම ඒ කියන්නේ යම් බලාපොරොත්තු වෙනවා නම් කෙලෙස් පරිනිර්වාණය කරන්න අත නොහැරම සිටිනවා නම් ඔහුට පුළුවන්කම හව ඇයට පුළුවන්කම ලැබෙනවා ඉතාම කෙටි කාලයක් තුලදී ආශ්‍රව කියන්නේ ක්ලේශයන් නැති කරලා ලබන්නා වූ චිත්ත විමුක්තිය, ඒ වගේම පඤ්ඤා විමුක්තිය කියන මේ අවබෝධයන්ට පත් වෙලා ඒ නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන බව එහිදී සඳහන් වෙනවා. එතකොට අපිට පේන දෙයක් තමයි මේ රෝගාබාධ වෙනවා කියන එක නිවනට බාධාවක් නෙවෙයි කියන එක. ඇත්තටම රෝගාබාධ වෙනකොට මේ සංසාරයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න පහසු වෙනවා. යම් රෝගාබාධ තියෙනවා බොහොම කර්කස ඉවසන්න බැරි ඒවා. නමුත් සංසාර ජීවිතයේ ප්‍රඥාව දියුණු කරපු සීලය දියුණු කරපු
සමාධි දියුණු කරපු පුද්ගලයින්ට එබඳු රෝගී අවස්ථාවත් ඉතාමත් යහපත් තැනක් වෙනවා තමන්ට මේ භව චක්‍රය මිදෙන්න නම් ක්ලේශ ධර්මයන්ගේ මිදෙන්න. හේතුව අර තියෙන දුක්ඛිත භාවය, ඒ අනිත්‍ය භාවය, ඒ අමිහිරි ස්වභාවය ගැන මෙනෙහි කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා නිර්වාණ අවබෝධ කරගන්න පුළුවන්. බුදුහාමුදුරෙහිදී පැහැදිලි කරනවා ඒ සූත්‍රයේදී, ඉද භික්කවේ භික්ඛු අසුභානුපස්සී කායේ විහෙරති ආහාරේ පටික්කුල සංඤී සබ්බ ලෝකේ අනබිරත සංඤී සබ්බ සංකාරයේසු අනිච්ඡානුපස්සී මරණ සංඥා කෝපනස්ස අජ්ජත්තං සුපතිට්ඨිතා හෝති. එයිදි පැහැදිලි කරනවා මහණෙනි, මේ මෙසේ යම් කෙනෙක් භික්ෂුවක් යමෙකු ගිලන් බවට පත් වුණා නම් ඒ පුජ්‍යලයා විසින් අසුභානුපස්සී කායේ විහෙරති, මේ ශරීරය පිළිබඳ පවත්නා වූ අසුභ භාවය පිළිබඳව යමෙකුට වඩන්න පුළුවන් නම්, ඒ කියන්නේ මෙහි තියෙන අනිත්‍ය භව, මේ මමය මාගේ යයි කිසිවක් මෙහි ගත හැකි කිසිවක් නොමැති කියන මේ අදහස ඇති කර ගැනීම, මේ ආදී වශයෙන් දැකීම, මේ යමක් ලැබිලා තියෙනවා නම් මේ පංචස්කන්ධය තුළ ඒ සෑම දෙයක්ම වෙනස් වෙනවා, නැති වෙනවා, නැත්නම් දිරාපත් වෙනවා, පොළොවට පස් වෙනවා, මේ ආදී වශයෙන් යමෙකුට සත්‍ය වාසයෙන්ම තේරුම් ගැනීමට හැකියාව තියෙනවා නම් ඒක තමයි අවශ්‍යම වෙන්නේ. තමයි අසුභානුපස්සී කායේ විහෙරති, ශරීරයේ තියෙන අසුභය, මෙහි කිසිම සුභ බවක් හොඳය ප්‍රියය ඇලීමට සුදුසුය කියන මේවෙන් තොර වෙලා අනිත්‍ය දුක්ඛනාත්මාදී වශයෙන් දකින්න පුළුවන් නම්, අසුභය වඩන්න පුළුවන් නම්, මේ තියෙන පිළිකුල් බව තේරුම් ගන්න පුළුවන් නම් ඒ තමයි වියුත්තේ. ඒ වගේම එහෙම දැකලා ඊළඟට කියනවා සබ්බ ලෝකේ ආහාරේ පටික්කුල සංඤී. එතකොට දෙවෙනි කාරණය පිළිම පැහැදිලි කරනවා, ආහාරය පිළිබඳව පිළිකුල් භාවයෙන් යුක්තව අනිත්‍ය වශයෙන් දකිනවා නම්, එතකොට ආහාර පටික්කුල සංඤී පැහැදිලි වෙනවා, මේ ආහාරයත් සසර පැවත්මට හේතු වෙන කාරණයක්. බොහෝ දේශනාවල පැහැදිලි වෙනවා, එක බුද්ධ දේශනාවක පැහැදිලි වෙනවා, ආහාරස්ස නිරෝධේන නත්ති දුක්ඛස සම්භවෝ. මේ ආහාර වලට තියෙන ගිජුකමෙන් ඇලීමෙන් යමෙක් ඈත් වෙනවා නම් ඒකත් එය නිවන පිණිස හේතු වෙනවා කියනවා. ආහාරස්ස නිරෝධේන අති දුක්ඛස්ස සම්භවෝ. එතකොට මේ විතර පේනවා නිවන් මගේට බොහෝ දේවල් තියෙනවා, එක එක පැති තියෙන පරිපූර්ණය කළ යුතු, ඒ දේවල් පරිපූර්ණ කිරීමෙන් සත්‍ය දැකීම නැත්නම් ත්‍රිලක්ෂණයන් අවබෝධ කරී ගැනීමට හේතු වෙනවා. එතකොට ආහාරයේ ඇලීම සසරට හේතුවා. දැන් අපිට වෙලා තියෙන්නේ ඒකනේ, අපි කොයි තරම් දේවල් වලට මේ පුංචි කාලේ ඉඳන් උපන් දවසේ ඉඳන් අම්මාගෙන් ලැබිච්ච මෞකිරි ටිකේ ඉඳන් අද වෙනකන් මොනතරම් රස තෘෂ්ණාවකින් පෙළෙනවද? අපි ඒ සමහර දේවල් නැතුව අනුභව කරන්නත් කැමති නැහැ කිසිම දෙයක්. ඒ තරම් රසයට ගිජු වෙලා අපි. එතකොට එය තදින් අල්ලාගෙන ඉන්නේ. ඉතින් එය මේ සසර පැවැත්මට යනකොට ඒ තෘෂ්ණා සහගතව අල්ලා ගැනීම එතකොට හේතු වෙනවා. නිසා ආහාර පටික්කුල සංඤේ බුදුහාම දේශනා කරන ආහාරය පිළිඳ පිළිකුල් බව හේවත් අනිත්‍ය ආදී වශයෙන් දකින්න ඕනේ. ඊළඟට සබ්බ ලෝකේ අනබිරත සංඤේ සියලුම ලෝකයන් පිළිබඳව මේ ඇලීමක් නැමැතිව දකින්න පුරුදු වෙන්න ඕනේ. සබ්බ ලෝකේ කියලා කියන්නේ මුළු ලෝකය. මොනවද ලෝකය කියන්නේ? මීට විස්පෙර අපි පැහැදිලි කළා කාම රූප
අරූප කියන මේ ලෝක තුනත් සඳහන් වෙනවා. මේ සෑම දෙයක් පිළිබඳව ඇලීමෙන් තොර මවටය මාගිය ගත හැකි මේ කිසිම දෙයක් මේ තුන් ලෝකය තුළ පවත්න්නේ නොමැත, පවතින්නේ නැත කියන හැඟීමෙන් අනිත්‍යාදී වශයෙන් දකින්න පුරුදු වෙනවා නම්, ඊළඟට අනිත් පැත්තට ගන්න පුළුවන් ලෝක සංඥාව ගත්තාම අපිට මේ ශරීරයත් ආපහු ගන්න පුළුවන්. මොකද මේ ශරීරය තුළ තමයි අපගේ ලෝකය පවතින්නේ. එතනදී ඒ පැත්තෙනුත් ඒ කියන්නේ ඩිරෙක්ට් නෙවෙයි, කියන්නේ යම් ආකාරයකින් මේ ශරීරය පිළිබඳ, ලෝකය පිළිබඳ, නැත්නම් පංචස්කන්ධ ලෝකය පිළිබඳවත් ගන්න පුළුවන්. නමුත් මෙහිදී කියන්නේ සබ්බ ලෝකේ අනබෙති අනාභි රත සංඥා. එතකොට ලෝකය කිව්වහම සියලු දේවල්යි තියෙනවා. එතකොට අපි දකින ගස් කොළන් ආදී කොට පොළොව, මහ පොළොව අපි ඇලිලන් තියෙන්නේ මහ පොළොවට පවා. ඒකනේ මමත්යෙන් ගන්න මට අයිති කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒක විදිහේ මිනිස්සුගේ වෙහා ගැටෙන්නේ. එතකොට බොහෝ දේවල් තියෙනවා. ලෝක ගත්තහම තුන් ලොවක් තියෙනවා. කාම රූප අරූප මේ තුන් ලෝකෙටම අපි ඇලිලා තියෙන්නේ. ඊළඟට ආප උද්ද්‍රජන්නාන්තේ තමයි සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී. එතකොට සියලු සංස්කාර ධර්මයන්, සංස්කාර ධර්ම කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ යමක් වේ නම් ඒ සියලුම දේවල් සංඛාර ධම්ම කියලා කියන්නේ ඒව තමයි. සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී. එතකොට හටගත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් යමක් වේ නම් ඒ සියලුම දේවල් එතකොට සංඛාර ගණයටයි තියෙනවා. ඒ දේ පිළිබඳවත් අනිත්‍යයි, වෙනස් වෙනවා, මේව නැති වෙනවා, විනාශ වෙනවා කියන හැඟීමෙන් දකින්න ඕනේ. එහෙම දේශනා කළා බුදුහාරව අවසාන වශයෙන් දේශනා කරනවා. එතෙන්දී මරණ සංඥාකෝ 50 අජ්ජත්ත සුපතිට්ඨිතා හෝති. මේ මරණ සංඥාව පිළිබඳව, මරණය පිළිබඳව එළඹ සිටි සිහියෙන් යුක්තව යමෙක් කටයුතු කරනවා නම් අජ්ජත්තං සුපතිට්ඨිතා හෝති. ආධ්‍යාත්මය ඇතුළත මනාව පිහිටනවා කියන ක්ලේශයන්ගෙන් දුර වෙලා ඒ අවශ්‍ය කරන අවබෝධය ඇති කරනවා. එතකොට අජ්ජත්ත කියලා කියන්නේ සිතේ නැත්නම් ඇතුළත ආධ්‍යාත්මෙහි මනවින් පිහිටනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනකොට එවෙන් විමුක්ත වෙලා, එවෙන් දුර වෙලා, ඒ ඇලීමෙන් දුර වෙලා සම්පූර්ණ අල්වා ගැනීම නම් ක්ලේශයන් තුලින් ඈත් වෙනවා. ඒක හරි දුෂ්කරයි. හේතුව ඉතින් දුෂ්කර කියන්නේ වඩපු නැති කෙනෙකුට පිහිටන්නේ නැහැ ඉතින්. සා නිරන්තරයෙන් ජීවිතේ මේ වඩලා තියෙන්න ඕන මේ කියන කාරණය. මේ අවබෝධය තියෙන්න ඕන, සසල් පුරුදු තියෙන්න ඕන. එහෙම කෙනෙකුට බොහොම පහසුවේ මේක බුද්ධ දේශනාවේ එහෙම කීප තැනක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා මේ මරණ අවස්ථාවේදී අපිට ඉදිරියේදී යම් යම් තැන්වලදී හම්බෙයි. මේ සිත කොහොමද මරණයට පත් වෙන කෙනෙක්ගේ සිත ඉහළට පච්චරන්නේ කියලා අර සරියුත් හාමුදුරුවන්ගේ යාළු අපි මීට පෙර ඒගෙන සාකච්ඡා කළා. ඒ බ්‍රාහ්මණයා යාළුවෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයා මිය යන අවස්ථාවේදී හරියුත් හාමුදුරන්ට එන්න කියලා පණිවිඩයක් යවුවා. ධනංජානීය බ්‍රාහ්මණ, ධනංජානීය සූත්‍රයේ තියෙන්නේ. ඒ ධනංජානීය බ්‍රාහ්මණයා හරියුත් හාමුදුරුව ගිහිල්ලා ධර්ම දේශනා කළා. මොනවා ධර්ම දේශනා කළේ? මෙයා මහා බ්‍රහ්මයා පිළිබඳ ඇල්මෙන් කටයුතු කරන කෙනෙක් නිසා, එම ලබ්ධිකේ නිසා සරියුත් හාමුදුරුව කල්පනා කළා මම දැන් මෙයාට වෙන බණක් කිව්වොත් වැඩක් වෙන්නේ නැහැ. හේතුව ඒ අල්ලගන්න බෑ. මෙයාගේ හිතේ තියෙන බ්‍රහ්මයා පිළිබඳ මා ළඟ සමග තියෙන හිත එක්කමක් විතරයි. ඒ නිසා මොකද කළේ? සරියුත් හාමුදුරුව බ්‍රහ්ම ලෝකයට යාම සඳහා අවශ්‍ය කරන සිත එහි පිහිටෙව්වා. ඒ පිළිබඳ වර්ණනා කළා. මේ මෛත්‍රිය පිළිබඳව, කරුණාව පිළිබඳව, ඒ පිළිබඳව ඔහුට මෙනෙහි කරවලා බ්‍රහ්ම ලෝකයට යාම අවශ්‍ය කරන චිත්ත ශක්තිය ඇති කෙරෙව්වා. එතනින් පේනවා ඒ කාණේ වගේම දැන් ඔය
අනාථ පින්ඩිකෝ වාද සූත්‍රයෙහි මෙතන දිත්තියනවා ගිහිල්ල අනාථක පින්ඩිතුමා හරිම කර්කස වේදනාවෙන් අපිට සූත්‍ර ඉදිරිද හම්බෙනවා. එතැදි පැහැදිලි කරනවා මේ භික්‍ෂුන් හඳල අනේ ස්වාමීණීමම් මගේ ශරීරය හරියට මේ ගෙරී කපන ගෙරි කැත්තකි කියන්නේ ආයුදයකින් ටික ටික සත්‍යයාගේ ශරීරය කපනකට ඇතින තද වේදනාව වගේ මගේ ශරීරය තද කර්කස වේදනාවක් දැකෙන දැනෙනවා ස්වාමීණී කියලා මේ අර හාමුදුරන්ට දේශනා කරිත මේ ප්‍රකාශ කරන තැන්දි එහා මේ උන්වහන්සේලා මේ අනේ පිණිසුතුමාට කියනවා සිටුතුමනි ඔබ මේ වෙලාවේදී මේ අනිත්‍ය සංඥා වඩන්න අසුභය වඩන්න මේ පිළිබඳ ඇලීමෙන් තොර වෙන්න මේ ශරීරය පිළිබඳ ඇලෙන්න යන්න එපා. එහෙම දේශනා කරනකොට එයා අඬනවා. අඬල කියනවා ඒ ස්වාමීනි මට මෙච්චර කාලයක් එහෙම දෙයක් කියලා දුන්නේ නැති කියලා. එතෙන්දී හාමුදුරු දේශනා කරනවා ඔබ බොහොම කාර්යබහුල ගිහියෙක්. ඒ නිසා ඔබට එච්චර දෙයක් අවබෝධ කර නමුත් ඔබ අවශ්‍ය තැනට ගිහිල්ලා නැති කියලා මේ පිළිබඳ පැහැදිලි කරනවා. එතකොට ඒක ඒ සූත්‍රයේදී හම්බ වෙවේ. මේ එතකොට ඔහු සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ. නමුත් එතෙන්දී ඔහු ඒ තද වේදනාව නිසා බොහොම දරුණු වේදනාවකට පත් වෙලා අඬන්න පටන් ගත්තා. ඒ වගේ කතා පුළුත් තියෙනවා. ඉතින් බුදුහාමුදුරු ධනංජානි සූත්‍රය අහනවා සාරිපුත් හාමුදුරන්ගේ සාරිපුත්‍රයනි ඔබ මේ උසස් නිර්වාණය සඳහා ධර්මීය දේශනා කරන්න පුළුවන්කම තියද්දී ඇයි මේ පහත් බ්‍රහ්මලෝකයේ උපදින්න දේවල් කියලා දුන්නේ කියලා. එතෙන්දී සාරිපුත් හාමුදුරු පැහැදිලි කරනවා ස්වාමීනි මම එහෙම නොකළේ මෙයා මේ මහා බ්‍රහ්මයා පිළිබඳව අදහපු කෙනෙක් මගේ යාළුවෙක් වුණාට ඉතින් යාට අපි කියා දෙන ධර්මය අවබෝධ කරගන්න අපහසු නිසා හොඳයි සාරිපුත්‍රනි බොහොම සන්තෝෂයි ඔබගේ දැනුම පිළිබඳ කියලා බුදුහාරු එතෙන්දී සරි උත්හානට ගෞරව කරනවා. ඉතින් ඒ වගේ බොහෝ කතා කරොත් තියෙනවා. ඊළඟට ආපව නැවත සංයුත්ත නිකායේ අරහත් සූත්‍රයේ පැහැදිලි කරනවා මේ රහතන් වහන්සේ දැන් කෙලෙස් නැති කරලා නිවෙන රහතන් වහන්සේ නමක් ගේ තත්ත්වය උපද්ද කියන එක. එතන දෙහි පැහැදිලි කරනවා බලන්න මේ අපිට දැන් සැබෑ රහතන් වහන්සේ කියන එක දකින්න හොඳම තැනක් මෙතන මේ සූත්‍රයේ රහතුන් වහන්සේ නමකගේ ස්වභාවය. ඉතින් නියම රහතන් වහන්සේ නමක් නම් ඒ රහතන් වහන්සේගේ හැසිරෙන සිතන ආකාරය හරි පැහැදිලි කරලා තියෙනවා. යතෝකෝ භික්ඛවේ භික්ඛු ඉමේසම් පංචන්නං උපාදානක්ඛන්ධානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනමංච නිස්සරණාච යතා භූතං විදිත්තා අනුපාදාය විමුක්තෝච අහෝති අයං උච්චති භික්ඛවේ භික්ඛු අරහං කීනාසෝ උසිතෝ කතකරණීයෝ ඕහිත බාරෝ අනුපත්ත සදත්තු පරික්කීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝති. මහණෙනි යං භික්ෂුවක් ඉමේසම් පංචාන්නං උපාදානස්කන්ධානම් මේ පංච උපාදානස්කන්ධය මෙන්න මෙතනදී අන්න තේරුම් ගන්න ඕන වචනයක් තියෙනවා. දැන් පංච නිකම් පංචස්කන්ධය නෙවෙයි පංච උපාදානස්කන්ධය. බුදුහාමුදුරුවෝ ඔය පංච උපාදානස්කන්ධ කියන වචනේ භාවිතා කරලා තියෙන්නේම මේ ක්ලේශයන්ගෙන් දැඩිව අල්ලගෙන මේ උපාදාන කරගත්තා වූ යම් සත්‍යයක් වේ නම් ඒ සත්වයා නැවත නැවත සසර මේ ගමනට එකතු වෙන බව පැහැදිලිව දේශනා කරනවා. එතකොට පංච උපාදාන පංචස්කන්ධය උපාදාන කරගත්තාම දැඩිව අල්ලා ගත්තාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දැන් අපි වෙලා තින්නේ අපි පංචස්කන්ධය උපාදාන කරගෙන ඒවා අල්ලාගෙන ඉන්නේ. ඒ අල්ලා ගැනීම නිසා අපි අසරණ වෙලා ඉන්නේ. හේතුව අපි මේන් අත්හරින්න කැමති නැහැ. මමය මාගේය මොන ප්‍රශ්න තියුණත් මේ ශරීරයට අපි කොච්චර ප්‍රිය කරනවාද එය නොඑක ආකාරයෙන් සරසලා තියාගන්න බලන මමය මාගේ කියන හැඟීමෙන් තියාගන්න
එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ හැම දෙයක්ම මමත්වයෙන් දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා. ඒ ග්‍රහණය කරගැනීම නිසා තමයි සසර දුවන්න හේතු වෙන්නේ. එතකොට මේ ස්කන්ධ ධර්ම පහ උපාදාන කර ගැනීමෙන්ද තමයි මේ මමයි මාගේ ආදී වශයෙන් දකින්න කියන්නේ. ඒ වගේම එහෙම වුණා මොකද වෙන්නේ? ආත්ම වශයෙන් දකිනවා. ආත්ම වශයෙන් දකින්නේ මේ මෙතන පුජ්‍යලේ සත්‍යයක් ඉන්නවා කියන මේ මේ වැරදි ආකල්පය ඇති කරගන්නවා. දැන් හුඟ දෙනෙක් කැමති නැහැ මෙහි මමයි මාගේ යා කිසිවක් නැහැ කියලා කිව්ව ගමන්ම හරිම ෂොක් එකක් සමහර අයට. දුම ප්‍රශ්නයක් ඒක. හුඟ දෙනෙක් ආස නැහැ එහෙම හිතනවා. මේක දැන් සමහර ධර්මයේ පැහැදිලි කරද්දී එහෙම දෙයක් කිව්වහම පස්සේ ඒගොල්ලන්ට හිතෙනවා එහෙමනම් කොහොමද ඉතින් එහෙම දෙයක් නැතුව කටයුතු කරන්න කියලා. එනිසා බොහෝ අවස්ථාවලදී මේ ධර්මයේත් එහෙම සඳහන් වෙනවා බොහෝ තැන්වල. ඒ කියන්නේ අපි පුරුදු වෙලා සංසාර ජීවිතේම පුරුදු වෙලා මමත්වෙන් අල්ලා ගැනීමට එහෙම එකක් නෑ වෙයි කියලා කියපු ගමන්ම දැනිච්ච එක මේ අපි අහපු ගමන්ම වෙන්නේ අපි යම් වික්ෂිප්ත භාවයකට පත් වෙනවා. ඒ ස්වභාවය පිළිගන්න අපි අකමැති වෙනවා. හේතුව අපි සංසාර ජීවිතේ ගොඩාක් මේක මේ පංච උපාදානස්කන්ධයක් කරගෙන ආපු නිසා තමයි. මේ මමත්වෙන් දැකපු නිසා. එතකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමුදයංච අත්ංගමංච අස්සාදංච ආදීනමංච නිස්සරණංච. එතකොට මේ ස්කන්ධ ධර්ම පහ පිළිබඳව සමුදය කියලා කියන්නේ හට ගන්නවා. මෙහි හට ගැනීම පිළිබඳව ඊළඟට අත්ංගමංච අත්ංගම කියලා කියන්නේ අස්තංගම කියන නැති වෙලා යනවා. එතකොට නැතිවීමත් ඊළඟට අස්සාදය කියලා කියන්නේ ඒ පංචස්කන්ධය එක්ක ලබන්නා වූ වින්දනයට මිනිස්සු මේ පංචස්කන්ධය මුල් කරගෙන ලබන්නා වූ යම් වින්දනයක් කියනවා. ඒකට කියන ආස්වාදය කියලා. ඒ වගේම ආදීනවංච කියලා කියන්නේ ඒ තියෙන ඒ විඳීම ඒවා තුලින් තමන්ට එහි තියෙන නියම ස්වභාවය ආදීනව තේරුම් ගන්න පුළුවන් වෙනවා වෙන්න ඕනේ. ඒක ආදීන කියන්නේ ලබන ප්‍රතිඵලය. ආස්වාදය තුලින් ලබන ප්‍රතිඵලය. ඊළඟට කියන නිස්සරණංච. නිස්සරණය කියලා කියන්නේ දුරවීම, දුරු කිරීම, හෝ දුරවීම. එතකොට මෙන්න මේවා නොයලි ඒවෙන් මිදෙනවා නම් යම්කිසි කෙනෙක් මේ ස්කන් පංචස්කන්ධයෙන් මිදෙනවා නම් ඒ පංචස්කන්ධයේ මිදුණ තැනත්තා මොකද වෙන්නේ? යථා භූතං අනුපාදාය විමුක්තෝ හෝති. නිවැරදි ආකාරයෙන් යම්කිසි කෙනෙක් මිදීමටපත් වෙනවා නම් පංචස්කන්ධයන්ගෙන් අර කියන විදිහට හට ගැනීම, ඒ වගේම නැතිවීම, ආස්වාදය, ඒ තියෙන ස්වභාව ආදීනව මේ දැකලා නිස්සරණය කරනවා නම්, නිස්සර කියන්නේ දුර වෙනවා නම්, එවිට මොකද වෙන්නේ? යථා භූතං විදිත්වා අනුපාදාය විමුක්තෝ හෝති. මනාව තේරුම් අරගෙන ක්ලේශයන්ගෙන් මිදිලා, එවෙන් නොයලි ක්ලේශයන්ගෙන් මිදිලා කෙලෙස් නැති කළා රහත් බවට පත් වෙනවා. අයං උච්චති භික්ඛවේ භික්ඛු අරහං ඊනාසෝ. ආන්නේ තනත්තට කියනවා අරහං කියලා. කියන්නේ රහතුන් වහන්සේ. අරහං කීනාසෝ කෙලෙස් නැති කරෝ. ශීනාශ්‍රව කියලා කියන්නේ ඒ පුජ්‍යල කෙලෙස් නැතු කරපු තනත්තා. උසිතෝ. උසිතෝ කියලා කියන්නේ නිම කළ බ්‍රහ්මචර්යාව ඇති කියන එකයි. කියන්නේ නැවත ආපහු කිසිම සීලයක් රකින්න, බ්‍රහ්මචර්යාව රකින්න මුකුත් නැහැ. ඔව් උසිතයි. ඒවා ඉවර කරලා තියෙන්නේ. කත කරණීයෝ ඕහිත භාරෝ. සියලුම කරන්න තියෙන කටයුතු ඉවර කරලා තියෙන්නේ. බණ භාවනා, සීල් රැකීම සියරම ඉවරයි. ඕහිත භාරෝ. සියලුම බරින් නිදහස් වුණා. කෙලෙස් බර නැහැ. හිත නිදහස්. ඕහිත භාරෝ. අනුප්පත්ත සදත්තෝ.
අනුපත්ත සදත්තු පරික්කීන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තු. එතකොට මනාව අවබෝධ කරගෙන සංසාර ගමනේ මිදුනා කියලා කියන ලබනවා. ඒක නිසා අන්න එබඳු තැනත් තමයි රහතන්. එහෙම රහත් බවට පත්වෙච්ච කෙලෙස් තුන්ගෙන් දුරු රහතන් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සංයුත්ත නිකාය පඨම චන්දරාග සූත්‍රයේදී රූපේ භික්ඛවේ වේදනාය සංඥාය සංකාරයේසු විඥානි යෝ චන්දෝ යෝ රාගෝ යානං දීයා තන්නා තං පජහත ඒවං තං රූපං පහීනං භවිස්සති උච්චින්න මූලං තාලවත්තු කතං අනභාව කතං ආයතින් අනුප්පාද ධම්මං. මහණෙනි යම්කිසි කෙනෙකු රූපය කෙරේ රූපය ඒ වගේම වේදනාව සංඥාව සංඛාරයන් ඒ වගේම විඥාන මේවායේ යෝ ඡන්දෝ යං ඇලීමක් ඒ වගේම යෝ රාගෝ යං ආශාවක් යා නන්දි තදින් ආග්‍රහණය ග්‍රහණය කර ගැනීම කරගත් යා තණ්හා යං තෘෂ්ණාවක් වෙනවනම් ඒ ඔය කියපු පංච ස්කන්ධ ධර්මයන් පිළ රූප වේදනා සංඥා සංකාර විඥානයන් පිළිබඳව ඇලීමක් ආසාවක් තදින් ග්‍රහණය කර ගැනීමක් තෘෂ්ණාවක් වෙනවා නම් ඒ සියලුම දේවල් තං පජහතය අත්හරින්න ඒ වත්හරිහාම ඒවං තං රූපං පහීනං භවිස්සති. එතකොට මේ පිළිබඳව ඒවං තං රූපං පහීනං එතකොට මේ රූපය පිළිබඳව නැත්නම් මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව මොකද කියන්නේ පහීනං භවිස්සති විදර්ශනා ඥානයෙන් දැකලා මේ පංචස්කන්ධයන් හරිය තියෙන ස්වභාවය දැකලා යම් කිසි කෙනෙක් ඒ වායෙන් දුර වෙනවා නම් ප්‍රහීන කරනවා නම් හිතින් අත්හරිනවා නම් එතන කියනවා උච්චින්න මූලං තාලවත්තු කතං මුලින්ම උදුරලා දමපු ඒ වගේම හිස උඩින්ම කඳින්ම වෙන් කරලා දාපු තල් කඳක් වගේ තල් ගහක් වගේ නැවත හට ගැනීමක් වෙන්නේ නැහැය. එන කියනවා ආයතින් අනුප්පාද ධම්මං අනභාව කතං ආයතින් අනුප්පාද ධම්මං නැවත මේ සංසාර භවයේ සසරේ හට ගැනීමක් වෙන හරියට උඩින්ම කපල මුල් උද්දරලා දාපු තල් කඳක් වගේ. කියන්නේ නැවත පැලවීමක් හට ගැනීමක් වෙන්නේ නැහැ. ඔහු මේ සසර දුකින් නැන සංසාර ගමනින් මිදුර වෙනවා. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. සැබෑ රහතන් වහන්සේ කියන්නේ මේ සියලුම ඇලීම් ගැටීම් අල්වා ගැනීම් වේදනා පීඩා මේ විඳවන දේවල් සියලු දෙලෙන් දුර වෙච්ච කෙනා. හේතුව ලෝකයේ තියෙන පංචස්කන්ධ ලෝකයේ පවත්නා වූ සත්‍ය යථාර්ථවාදී වශයෙන්ම දැකලා එහි නිස්සාර භාවයේ තේරුම් අරගෙන ඒවෙන් යමෙක් දුර වුණා නම් ඒ තැනත් තමයි රහතන් වහන්සේ කියන්නේ ක්ලේශ පරිනිර්වාණය කළ. එතකොට ඊළඟට සංයුත්ත නිකාය මනෝ නිවාරණ සූත්‍රයේ පැහැදිලි කරනවා යෝ හෝති භික්ඛු අරහං කතාවී කීනාසෝ අන්තිම දේහදාරි අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්තා ඕහාර මත්තේන සෝහරෙය්‍ය. මෙතන හරි මේ බොහොම වැදගත් දෙයක් මේ පැහැදිලි කරන්නේ. එතන කියන්නේ යම් කිසි කෙලෙස් නැති කළා රහත් බවට පත්වෙච්ච රහතන් වහන්සේගේ තියෙන ස්වභාවයක් පැහැදිලි කරනවා. මේක හරි හොඳයි දැනගන්න එක. මිට ඉස්සලත් මේක සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවා. එතකොට මේ කෙලෙසුන් දුරු කළා රහත් බවට පත්වෙච්ච යෝ හෝති භික්ඛු අරහං කතාව කීනාසු අන්තිම දේහධාරි මේ අවසාන ශරීරය දරන්නාවෝ කියන එක
එතකොට මේ මතු උපත නැහැ කියන කෙනේ අන්තිම දේදාරි කියන්නේ. මේ අන්තිම සංසාර ගමනේ අවසාන ශරීරයයි මේ දරාගෙන ඉන්නේ. එබඳු තැනැත්තා මොකද වෙන්නේ? යන් ඒවබඳු රහත් උතුමෙක් වේ නම් ඔහු භාවිතා කරන වචනයක් තියෙනවා. කියන්නේ මොනවද? අහං වදාමි තිපිසෝ වදෙය්‍ය. කතා කරනකොට භාවිතයේ කියනවා මම කියලා කියනවා. මමත්වය දුරු කරනවා. හැබැයි මම කියන භාවිත වචනේ භාවිතන ඒක භාවිතයේ පවත් භාෂාවේ පවත්නා පුජ්‍යලේ සංඥාවක් යම් පුජ්‍යලේකු හඳුන්වා දීමට තියෙන වචනයක් හැටියට පමණයි භාවිතා කරන්නේ. නැත්තම් ග්‍රහණය කරගෙන නෙවෙයි. ග්‍රහණයෙන් දුර වෙලා මමත්වයෙන් දුර වෙලා තියෙන්නේ. ඒ වගේම මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය. ඊළඟට කියනවා මට කියලා කියනවා. දැන් වත් අපි කියමුකෝ මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා කියලා මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද කියලා රහතන් වහන්සේ නමක් කියනවා. එතකොට මේ මට කියන වචනේ භාවිතා ගන්න භාෂාවේ තියෙන අවශ්‍යතාවය සඳහා තියෙන මේ වචනයක් පමණයි. එතකොට එතනදී එතන කිසි දෙයලීමක් ගැටීමක් නැහැ. ඊළඟට එහෙම කියලා ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්තා ඕහාර මත්තේන සෝහරෙය්‍ය. එහෙම දක්ෂ වූ කුසල කියලා කියන්නේ දක්ෂ කියන එක. රහත් එබඳු රහත් භික්ෂුවක් වේ නම් ලෝකේ පවත්නා වූ එම විවහාරය මනාව දැනගෙන විවහාර මාත්‍ර වශයෙන් එම භාවිතා කරනවා. ආන්න එක තමයි වටින්නේ. අපි තේරුම් ගන්න ඕන හොඳම දේ එක තමයි දැන් රහතන් වහන්සේ නම මම මට මොන හරි කියනවා නම් ඉබදු වචනයක් අල්වා ගැනීමෙන් තොරයි. හැබැයි විවහාර මාත්‍රයක් පමණයි. එසේ භාවිතා කරන රහතන් වහන්සේ පිළිබඳව එතකොට අපිට තේරෙනවා උන්වහන්සේලා අර මමත්වයෙන් දුර වෙලා ක්ලේශයන්ගේ ඇලීම් ගැලීම් වලින් දුර වෙලා හැබැයි ලෝකයේ ජීවත් වෙන ලෝකෙ ජීවත් වෙන්නේ ඒ පවත්නා වූ භාෂාව ව්‍යවහාරය භාවිතයේ පමණයි එතන සිදු කරන්නේ. දවසක් මොගරාජ කියන ඒ ප්‍රාඥ මොගරාජ කියලා කියන්නේ තවුස්දම් පුරුපු කෙනේ ඔහුගේ ගෝලයොත් එක්කම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ ගැන විටිස්සල්ලා පැහැදිලි කළා. මේක තියෙන්නේ කුද්දකනිකායේ පාරායන වග්ගේ සුත්ත නිපාතේ කුද්දකනිකායේ පාරායන වග්ගේ මොගරාජ සූත්‍රේ. එහිදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතං ලෝකං අවෙක්කන්ත මච්චු රාජා නපස්සති. බුදුහාරන්ගේ ප්‍රශ්නයක් අහනවා ලෝකේ දිහා කවර ආකාරයෙන් බලන පුජ්‍යලයා මාරයා නොදකින්නේද කියලා. මොන විදිහට දැක්කොත්ද මාරයාව නොදකින්න පුළුවන්? කියන්නේ නොදකින්න පුළුවන්. එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ශුඤ්ඤතෝ ලෝකෝ අවෙක්කස්සු මෝග රාජ සදා තතු අත්තානු දිට්ඨින් ඌහච්ච ඒවං මච්චු තරෝසියා ඒවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජා නපස්සති. මෝගරාජය සුඤ්ඤතෝ ලෝක අවෙක්කස්සු. මෝගරාජය මේ ලෝකය හිස් දෙයක්. කියන්නේ මමය මාගේයයි කිසිවත් අල්වාගත හැකි ගත හැකි කිසිවක් නැති තනක් හැටියට ඔබ දකින්න මේ පංචස්කන්ධ ලෝකයත් යම් ලෝකේ යමක් වේ නැ සිළු දේවල්. ත සුඤ්ඤතෝ ලෝකෝ අවෙක්කස්සු මෝගරාජ සදාසතෝ. සියලු කල්හිම සිහියෙන් යුතුව කටයුතු කරන්න. එතකොට ශූන්‍ය වශයෙන් දකින්න ගමන්ම සිහියෙන් කටයුතු කරන්න. අත්තානු දිට්ඨින් ඌහච්ච ආත්ම දෘෂ්ටිය නැත්නම් මමය මගේය කියන ග්‍රහණයෙන් දැඩි ග්‍රහණයෙන් අල්ලාගෙන තියෙන මේ දෘෂ්ටියෙන් දුර වෙලා අත්හැරලා කටයුතු කරන්න ඕනේ. ඌහච්ච ඒවං මච්චු තරෝසියා. එවදු කෙනෙකුට තමයි මාර්යාගෙන් මාරයා නොදකී ඉන්න පුළුවන්. නැත්නම් මාරයා
පරාජය කරන්න පුළුවන්කම ලැබෙන්නේ, ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජාන පසති. එබඳු විදිහට කියන්නේ ශූන්‍ය වශයෙන් සියලු දේවල් හිස් කියලා, කියන්නේ ගත හැකි කිසිවක් නැත කියන අදහසින් සිහියෙන් දකින, සිහියෙන් කටයුතු කරන, ආත්ම දෘෂ්ටිය මමත්වය දුරු කරපු යමෙක් නම් ඔහු මාරයාගේ මිදුණා වෙනවා. මාරයා දකින්නේ නැහැ, මච්චු රාජා නපස්සති මාරයා දකින්නේ නැහැ. කියන්නේ රහත් බවට, නිර්වාණයටපත් වෙනවා කියන්නේ. එතකොට මේ ධර්මයේ පැහැදිලි කරනකොට කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න. රහත් භවයේම යා යුතු මාර්ගය පැහැදිලි කරලා තියෙන ආකාරයේ ඒ පුජ්‍යලයට තේරෙන විදිහට බුදුහාමුදුරුවෝ ඒ වටිනා විදිහට දේව දේශනා කරලා තියෙනවා. එතනයි මේ ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරන. ඉතින් එහෙම දේශනා කරන ගමන් බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙනවානේ අර බාහ්‍ය දාරුචීරිය කියලා එක ගිහි ජීවිතයේදීම රහත් වෙච්ච පුජ්‍යලේ. එතකොට දවසක්දා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වඩිනකොට මහා මාර්ගයේදී මේ බාහ්‍ය කියන එකේන බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. ඒක ලොකු කතාවක්. ඔහු මේ ඇත්තටම බාහ්‍ය කියන එකේන මේ නැවකින් ගමන් කරද්දී නැව කුණාටු කොට හොයලා නැව කැඩිලා කොහොම හරි ඔහු මේ මහා ඒ කියන්නේ බිමට ගොඩ බිමට යාට එන්න ලැබුණා. ලැබිලා මෙයා ඒ ආපු පළාතේ දැන් මෙයාගේ ඇඟේ වස්ත්‍රයක්වත් නැහැ. එතකොට මෙයා මොකද කරගත්තේ? ওই තියෙන කොලාතු අරම ටිකක් ඒවා හොයාගෙන ඒවා වට කරගෙන වස්ත්‍රය විදියට විලිවසා ගත්ත හදාගෙන. දරපතුරු වලින්, ඒ කියන්නේ දාරු චීරිය කියලා කියන්නේත් ඒකයි. දරපතුරු ආදී වලින් තමයි හදාගත්තේ. එහෙම ඉන්නකොට මෙයා දැන් ඒ පළාතේ මිනිස්සු හිතුවා මේනම් හොඳ උග්‍ර තපස් රකින්න තාපසේ දකින්න හිතුවා. දැකලා මෙයාට සත්කාර කරන්න, ගෞරව කරන්න පටන් ගත්තා. මෙයා කල්පනා කළා මේක කොච්චර ෂෝක් වැඩක්ද, මේ නිකන් ඉඳලා හොඳට කහ බීලා අගේට ඉන්න පුළුවන් මේ විදියට හිටියෝ කියලා. මෙයාත් ඒ විදියටම නිහඬව මිනිස්සුන්ව රවට්ටගෙන හිටියා. ඉන්නකොට එක දවසක් මෙයාගේ සංසාර ජීවිතයේදී හිටපු මේ මිත්‍රේ, කල්යාණ මිත්‍රේ දිව්‍ය ලෝකයේ උපත ලැබලා මෙයාව දැක්කා තමන්ගේ යාළුවා බොරු කරනවා. දැකලා ඔහුට ඇවිල්ලා කියනවා, මිත්‍රය ඔබ රහත් කෙනෙක් නෙවෙයි, තියා රහත් මගට පිළිපදිත්පු කෙනෙක්වත් නෙවෙයි. ඒ නිසා ඔබ මේ පාපයෙන් මහා විනාශයකට පත් වෙන්නේ බොරු නිසා, වංචාව නිසා ඔබ මෙයින් ඈත් වෙන්න, දුර වෙන්න, දුර වෙලා ඔබ සැබෑ රහතන් වහන්සේ හොයාගෙන යන්න කියලා. එතකොටද ඒ වෙලාවේ අහන කොහෙද සැබෑ රහතන් වහන්සේ ඉන්නේ? එතෙන්ද කියනවා ඔබ බුදුහාමුදුරන් හොයාගෙන යන්න. බුදුහාමුදුරුව තමයි සැබෑ රහතන් වහන්සේ මේ ලෝකේ. උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ ඉන්නවා, රහතන් වහන්සේලා ඉන්නවා. නිසා බුදුහාමුදුරුව හොයාගෙන යන්න කියලා. ඒ වෙලාවේදී දැන් මේ බාහිය බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනකොට බුදුහාර පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩලා වඩිනකොට මෙයා ඇවිල්ලා බුදුහාමරන් දැකලා කියන, අනේ ස්වාමීනි මට මේ බණ ටිකක් කියන්න කියලා, ධර්මයක් කියා දෙන්න කියලා. ඒ කියා දෙන්න කියලා කිව්වහම පස්සේ ඔහු බුදුරජාණන් වහන්සේ කියන එතෙන්දී පහ කියනවා, මේ බාහිය මම මේ පිණ්ඩපාතේ වඩින එක මම බණ කියන වෙලාවක් නෙවෙයි. අනේ ස්වාමීනි මට මේ කොහොම හරි පුංචි බණ පදයක් හරි කියල් දෙන්න කියලා තුන් වතාවක් කියා හිටියා. ඒ පුන පුනා තුන් වතාවක් ඉල්ල හිටපු හිඳ බුදුරජාණන් වහන්සේ බැලුවා, බලනකොට බුදුහාම දැක්ක මෙයාගේ ස්වභාවය, මෙයාට දීවත් වෙන තියෙනවා පුංචි සුළු මොහොතයි, කියන්නේ පුංචි කාලය පැය කීපයයි. එනිසා බුදුහාම රොහු කෙරේ අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ඔහුට මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කළා. කොහොමද? තස්මාතියතේ බාහ්‍ය ඒවං සික්කිතබ්බං, ditte dittamattam bhavissati, sute sutamattam bhavissati, mute mutamattam bhavissati, viññāte viññātamattam bhavissati,
යතෝ කෝතේ බාහිය දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති තතෝ ත්වං බාහිය නතේන යතෝ ත්වං බාහිය නතේන තතෝ ත්වං බාහිය න යත්තත් යතෝ ත්වං බාහිය න තත් තතෝ ත්වං බාහිය න නේවිද න හුරං න උභය මන්තරේ ඒසවන්තෝ දුක්ඛසාති. ඒ නිසා බාහිය ඔබ මෙන්න මෙහෙම හික්මෙන්න ඕනේ. කොහොමද හික්මෙන්න ඕනේ බාහිය? ඔබ යම් රූපයක් දැක්කනම් ditte ditta mattam bhavissati. දකපු රූපයක් කියන හැඟීම පමණක් ඇති කරගෙන ඇලෙන්න එපා කියන එක. රූපයක් දැක්කනම් රූපයක් කියලා දකින්න. රූපයේ තියෙන ස්වභාවය එතන කිව්වේ මේ එහි තියෙන ආදීනව මේවා දකින්න පුරුදු වෙන අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දකින්න රූපය පිළිබඳව. ඒ වගේම සුතේ සුතමත්තම් භවිස්සති යම් දෙයක් ඇහුණා නා ශබ්දයක්. ඒ ශබ්දයේ පමණක් හැටියට දකින්න එහි තියෙන අනිත්‍ය වෙනස් වෙන ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නද. ඊළඟට මුතේ මුතමත්තම් භවිස්සති. මුත කියලා කියන්නේ මේ යම්කිසි දෙයක් අපි ස්පර්ශාමේ ස්පර්ශ ආදී කියන්නේ මේ අපි නාසයෙන් නැත්නම් යම්කිසි දෙයක් ආග්‍රහණය කරනවා නම් ඒ දේවල් පිළිබඳව ඒ දේ පමණක් නැත්නම් එහි තියෙන ස්වභාවය පමණක් දකින්න පුරුදු වෙන්න. ඒවට ඇලෙන්න යන්න එපා. එහෙම දේශනා කළා. එතකොට ගන්ධ, රස, ස්පර්ශ කියන මේ සියලු දේවල් පිළිබඳව ඔබ ඒ විදිහටම දකින්න. හැම දෙයක් පිළිබඳව. ඊළඟට ඒ දැකලා බුදුරජාණන් දේශනා කරන ඊළඟට ඒ හේතුවෙන් ඒ වෙලා ඒ ඔබ යම්කිසි දෙයක් පිළිබඳව විඤ්ඤාත කියලා කියන්නේ දන්නාලද දෙය. විඤ්ඤාතය කියලා කියන්නේ යම්කිසි දෙයක් ඔබ දැනගත්තනම් මනසින් සිතින් දැනගත්තනම් ඒ දේවල් ඒ විඤ්ඤාත දේවල් හැටියට නැත්නම් ඔබ එය සිතින් දැනගත් දෙයක් හැටියට පමණක් දැනගන්න. එහෙම දැනගෙන එක ඊට පස්සේ ඒනේ හේතුව නිසා රූපාදිය එක්ක ඔබ බැඳුණු තැනැත්තෙක් වෙන්න එපා. බැඳෙන්න යන්න එපා. ඒ තුලින් ඔබ නොබැඳී සිටියොත් වෙන්නේ ඔබ නොවන්නේය. මේ නොබැඳිච්ච තැන ඔබ අත්හැරෙනවා. අත්හැරලා ඊට වාහිය ඒ වගේම ඒ හේතුව නිසා ඔබ නොබැඳුණු තැනැත්තෙක් වෙනවා නම් ඒ හේතුවෙන් වාහිය ඔබ රූප මේ කියන මේ වාගේ ආයතනවල නොබැඳිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒව අත්හැරීම තුලින් එහෙම වෙලා මොකද වෙන්නේ? ඔබ ඒ අත්හැරීම නිසා ඒ කියන කිසි දකින දේවල් අහන දේවල් මේව අත්හැරීම නිසා එහෙම වුණහම පස්සේ වෙන්නේ මොකද්ද? මේ ලෝකයේ නැවත උපදින්නේ නැහැ. ඒ කියන්නේ ඔබ පංචස්කන්ධයෙන් විනිර්මුක්ත වෙලා පංචස්කන්ධයට ඇලිච්චය තමයි නැවත උපදින්නේ. පංචස්කන්ධය නැත්නම් මේ ඉඳුරංගෙන් අල්ලා ගන්නා කෙනා උපදිනවා. අල්ලා ගැනීමෙන් තොර වෙන එක්කෙනා නවත උපදීන්නේ නැතෙන්ද කියනවා. එතකොට ඒ නිසා එබැවින් ඔබ උපදීන්නේ නැහැ. එතකොට ඔබට නැවත මෙලවක් පරලවක් මේ කිසිම දෙයක් දුක නැවත ඔබට හටගන්නේ නැහැ. ඒකම තමයි දුක් කෙලවර කිරීම කියලා බුදුහාම දේශනා කරනවා. එතකොට එයින් පේනවා එතෙන්දි බුදුහාරු ඉතාම ගැඹුරු ධර්මයක් මේ කෙටි වචන කීපෙන් දේශනා කළා. හැබැයි මෙයා පෙර සංසාර ජීවිතේ මහාන වෙලා මහානදම් පුරලා බණ භාවනා කරපු කෙනෙල්ලු. ඒ නිසා ඒ
සසර පුරුද්ද මෙයාට මතු වුණා, ඉස්මතු වෙලා වහා කිව් ක්ෂණයෙන්ම මෙයාට ධර්මය අවබෝධ වුණා. ධර්මය අවබෝධල රහත් වුණා. බුදුහාමුදුරුවෝ රහ මේ බව දැක්කා. දැකලා දැන් මෙයාට එහි භික්ෂු උපසම්පදාව දෙන්න බලනකොට මෙයාට දෙන්න විදිහක් නැහැ. පෙර සංසාරේ ඒ පින් කරලා නැහැ මේ ඔහුට ඒ වස්ත්‍ර ලබා ගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ වස්ත්‍ර හොයාගෙන එන්නේ භික්ෂු මහාන වෙන්න ඕන නම් කියලා. මෙයා ඉතින් වස්ත්‍ර හොයාගෙන ගියා. මග දුරක් යනකොට එළ දිනක් පරණ සංසාරේ වෛරක්කාරයෙක් කියලා හිටපු කෙනෙක් මේ ජීවිතේ එළ දිනක් කියලා පිදලා එයා ඇවිල්ලා ඇන්නලා එතන මරණයට පත් වෙනවා මගම. ඊට පස්සේ බුදුහාමුදුරු මේ බව දැනගෙන පසුව භික්ෂුන් වහන්සේලාට කියලා ගෙන්නලා බොහොම ගෞරවයෙන් ආදාහනයක් කරවලා තියෙනවා. මේ ගිහියෙක් වුණාට මොහු රහත් කෙනෙක්, රහත් උත්තමයෙක්, කෙලෙස් නැති කරපු කෙනෙක් කියලා ගෞරවයෙන් ආදාහනය කරලා තියෙනවා. ඉතින් මේ සංසාර ගමනේ ඒවෙන් පැහැදිලි වෙනවා කර්ම විපාක කියනවා පස්සේ. ඒකට සීමාවක් නැහැ. අවසාන මොහොතේ හරි කර්ම විපාක මුගලන් හඳුරන්න බලන්නකො. අම්මා තාත්තට හොරුන්ට කියලා ගස්සෝපික විපාක අවසාන මොහොතේ ශරීරේ කුඩු වෙනකම් හොරුන්ගෙන් ගුටි කාලා තමයි පිරුණම් පානුනේ අන්තිමට. ඉරිදි බලය නිසා තමයි ධානයේට සමවැදිලා තමයි ශරීරය කියන්නේ පණ රැකගත්තේ අන්තිමට. එතකොට මෙතනදීත් සංසාරේ හතුරෙක් කියලා හිටපු කෙනෙක් ඇවිල්ලා ගොනෙක් වෙලා පිදිලා ඇවිල්ලා ඇන්න කෙදියාව දවා ගන්න හම්බුනේ නැහැ. යගේ ආයුෂ එතනින් මෙවරයි. ඉතින් මරණයටපත් වුණා. එතකොට එයින් පේනවා අපිට රහත් බව කියන්නේ එකක්. හැබැයි කර්ම විපාක කියන ඒවා කොහොම හොඳ පැත්තත් එහෙමයි නරක පැත්තත් එහෙමයි. ඒවා දරුණුයි. කියන්නේ නරක පැත්ත දරුණුයි. සා ඒවා පසුපස සම්භාගෙන එන යම් දවසක රහත් භවෙන් පස්සේ යමක් ලැබෙනවා නම් ලැබෙන්න තියෙනවා නම් ඊට පසු කාලීනව ඒව වෙන්නේ නැහැ. වට කියන අපෝසි කර්ම කියලා. අපෝසි කර්ම වෙන්නේ හේතුව නැවත උපතක් නැති කෙනෙකුට කර්මඵල විදීමක් නැහැ. නිසා අපෝසි කර්ම වෙනවා. නමුත් මුගලන් හඳුරන්ට අපෝසි කර්ම ඕනේ නැහැ. මුගලන් හඳුරන්ට මේ ජීවිතයෙන් විපාක දෙලා තමයි පිටරම්පේ බාහ්‍ය දාරුචීරියටත් එහෙමයි. ඒ නිසා දැන් කවුද අඟුලිමාල හඳුරන්ට බොහෝ දේවල් විපාක දෙන්න හම්බුන්නේ නැහැ. හැබැයි මේ ජීවිතයේදී මිනිසුන්ගෙන් බොහෝ මුල් කාලේදී මිනිසුන්ගෙන් ගර්හයාවටපත් වෙලා ඔළුව පැලෙන ශාරීරියේ ලේ පෙරාගෙන ඇවිල්ලා තියෙන පින්ඩපාත ගිහිල්ලා පාත්‍රේ කුඩු වෙනකන් මිනිස්සු ගල් ගහලා පන්නලා තියෙනවා. ඇඟේ ඔළුව පැඩිලා ලේ වැක්කිරි වැක්කිරි ඇවිල්ලා තියෙන පන්සලට බුදුහාමුදුරු එතෙන්දී අඟුලිමාල හඳුනනට දේශනා කළ දෙන අඟුලිමාලේනි ඔබ උපේක්ෂාවෙන් සිටු දේ දකින්න. මේ ඔබට ලැබිච්ච පුංචි දෙයක් පමණයි ඔබ කරපු කර්ම විපාකයේ මේ ජීවිතය කියලා. ඊට එහා දෙයක් නැහැ. අඟුලිමාල හඳුරු එතෙන්දී කියලා තියෙනවා ස්වාමීනි මං හැම දෙයක් බොහොම කරුණාවෙන් උපේක්ෂා සහගතව දකින්නවා. මට ඉතිහාදයක් දැනෙන්නේ නැහැ. කිසිම තරහක් වැරදි ආකල්පයක් හැඟීමක් මා තුළ නැහැ ස්වාමීනි. මම දන්නවා ඔබ සැබෑවටම ඒ ධර්මය අවබෝධ කරගත් තැනෙත්තෙක් ධර්මය අවබෝධ කරගත්ත අයගේ සිතෙහි කෙලෙස් සිතවිලි, කිලිටි සිතවිලි, ද්වේෂය පහළ වෙන්නේ නැහැ නේ කියලා උදාහරණ පැහැදිලි කරනවා. ඉතින් අපිව හොඳට තේරුම් අරගෙන අපේ ජීවිතේ අපි ඉතින් කටයුතු කරන්න ඕනේ. එතකොට අවසාන වශයෙන් අද මේ මාතෘකාව දැන් මාස දෙකක් පමණ අපි සාකච්ඡා කළා. දස සංයෝජන ධර්ම නැවත වාරයක් මතක් කර දෙන්නම්. දස සංයෝජන කියලා කියන්නේ මේ සංයෝජන කියලා කියන්නේ මේවා මේවෙන් තමයි අපි බැඳලා තියාගන්නේ. ඒවට කියන්නේ 10 ෆෙටර්ස් කියලා කියන්නේ. 10 ෆෙටර්ස් කියලා කියන්නේ මේවා තමයි ඇඳලා බැඳලා අපිව සසර ගෙනියන ඒවා. එතකොට ඒවා ටිකක් දරුණු. ටිකක් නේ හොඳටම දරුණු. එතකොට මේ පළවෙනි එක තමයි සෝතාපන්න ආර්ය පුජ්‍යලේ බවට පත් වෙන්නේ කරුණු තුනක් දුර වෙලා. ඒ කරුණු තුන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස.
එතකොට ඒ සංයෝජන ධර්ම තුරු වුණාම සෝවාන් බවට පත් වෙනවා. සකදාගාමි බවට පත් වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අර මුල් තුනයි. ඊටත් කාමරාග ව්‍යාපාද. එතකොට මේ කාමරාග ව්‍යාපාද කියන දෙක බොහොම අල්ප අල්පවයි පවතින, කියන්නේ තද තදින් නෙවෙයි. ඒ කියන්නේ සකදාගාම වෙච්ච කෙනා කෙරෙහෙත් කාමරාගයත් ව්‍යාපාදය කියන්නේ තරහ දෙක පවතිනවා. හැබැයි අල්ප වශයෙන් පවතී. හැබැයි ඒවා එහෙම වෙලා අනාගාමි වෙනකොට මොකද වෙන්නේ? අනාගාමි වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මේ පහ, කියන අර මුල් තුන මුලින්ම නැති වෙනවානේ. නමුත් සකදාගාමිත්තේදී ඊටාම මේ තුනී බවට පත් වෙච්ච කාමරාග ව්‍යාපාද අනාගාමි වෙනකොට සම්පූර්ණයෙන්ම දුර වෙනවා. ඒ දුරු වෙච්චාම ඒ පහ සම්පූර්ණ වුණාම ඒවට කියන ඕරම්භාගීය සංයෝජන ධර්ම කියලා. එතකොට අනාගාමිත්තේදී ඕරම්භාගීය සංයෝජන ඒ පහක් සම්පූර්ණයෙන්ම දුර වෙනවා. දුර වෙලා අරහත් බවට, රහතන් වහන්සේ නමක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? ඊළඟට ඉතුරු වෙන උද්දම්භාගීය සංයෝජන පහක්. ඒ උද්දම්භාගීය සංයෝජන තමයි රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. රහත් භවයේදී ඒ පහ දුර වෙනවා. ඒ පහ දුර වුණාම ඕරම්භාගීය උද්දම්භාගීය සංයෝජන දෙකම නැති වෙලා දස සංයෝජනයන්ම ප්‍රහීන වෙලා සකල ක්ලේශයන් ප්‍රහීනව ඒ උතුම් නිර්වාණය අවබෝධ කරගන්නවා. ඒ නිසා එබඳු උතුම් පිරිසුදු ධර්ම මාර්ගයක් ඇති මේ උතුම් සම්බුද්ධ ශාසනයේ ඔබත් ඔබට ලැබෙන සෑම දවසකම වීරයෙන් යුක්තව වැඩ කරන්න, සීලයේ පිහිටලා වැඩ කරන්න ඔබ යම් විදිහකින් ඒ නිවැරදි මාර්ගයට එළඹුණා නම් ඔබ අල්වාගෙන තියෙන බොහෝ දේවල් වලින් ඔබට දුර වෙන්න පුළුවන් නම්, මමත්වෙන් දුර වෙන්න පුළුවන් නම් ඔබ ජයග්‍රහණයට නිසි වෙනවා, සුදුසු වෙනවා, ලැබීම බොහොම ඉක්මන් වෙනවා. යම් තරමටද අපි අල්ලා ගත්තේ, යම් තරමටද අපි දුස්සීල වුණේ, යම් තරමට ප්‍රඥාවෙන් තොර වුණේ, ඒ තරමට නැවත නැවත සසරට අපි බැඳිලා සසර ප්‍රවාහයට නන කෙලෙස් වලට එකතු වෙලා මේ සැඩපහරට අහුවෙලා අපි ගහගෙන යනවා. ගිහිල්ලා කොහේ වැටෙනවද කියලා හිතාගන්න බෑ. දුක්ඛිත සතර අපායාදී දේවල්ට පත් වෙනවා. ඉතින් කල්ප ගානක් අප්‍රමාණ නැවත නැවත දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ලබාගත් මේ උසස් මනුෂ්‍ය භාවයේදී මේ උතුම් බුද්ධෝත්පාද කාලයක බෞද්ධයෙක් හැටියට ධර්මයේ දකින්න අහන්න ලැබිලා මේ ලබාපු මේ උතුම් ශක්තිය අපි හැමෝම ගිහි පැවිදි හැම දෙනා බණ කියන මමත්, බණ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාමත් වීරයෙන් යුත්ව වැඩ කළෝතින් අඩුම වශයෙන් මේ ජීවිතයේදී ඒ උසස් ප්‍රථම මාර්ගයේ ඵලයටවත් පැමිණිලා මේ දුක් නිදහස් වීමේ අඩිතාලම දමාගතහොත් අපි සසර දුකින් නිදහස් වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා ඔබටත් මටත් හැම දෙනාටම ඒ ශක්තිය අප පූර්ණය කරන්නා වූ මේ ධර්ම මාර්ගය තුළින් අපිට සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ලැබ ධෛර්ය ලැබේවා කියලා නිතර පතන්න, පතුවට වැඩක් නැහැ, ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔය මාර්ගයේ යන ගමන් ඒ මාර්ගයේ කියන්නේ ඔබ දැනගෙන මාර්ගයේ ගමන් කරලා එය අවබෝධ කරගත යුතුයි. ඒ නිසා හැම දිනාටම ඒ උතුම් ධර්මාවබෝධය මේ කෙලෙසුන් දුරු කරලා ලබන්නා වූ සැනසෙල්ල අප හැම දිනාටම සාක්ෂාත් වේවා, අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන්න. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අද ධර්ම සාකච්ඡාවේ නොතේරෙච්ච තැනක් හරි මොන හරි මීට පෙර දෙයක් හරි තියෙනවා නම් මේ සම්බන්ධව
තහඬ ඒ කියන්නේ නම් බොහොම හොඳයි, කාටවත් ප්‍රශ්න ගැටළු නෑ වගේ. එහෙනම් හැම දිනාටම සසර සූපත් භාවය නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන්ම අපි හැම දිනාටම ආශිර්වාද පිණිස පිරිත් දේශනා කරමු.